ෝටා ගෝගම හාමයිනාගෝ ගමසාමකාමී අරගලවලට පහරදීම සසිදීම සම්බන්තයෙන් හිටපු අගමති මහිදරාජපක්ෂගෙන් අපරධ පරීක්ෂණ දෙපර්ත්මේතුව පකාශ ලබාගනතිබෙනවා. ඒ පස්සරුවේදී පැහතර හමාරක් පමණ අපරාධ පරක්ෂණනිලධහරින් හිටපු අගමැතිවරගෙන් ප්‍රශ ලබාගෙන ඇතිබ සඳහා. මහිත රාජ පක්ෂ සිි ස්ථනකටගොස් අපරත් පරක්ෂණ දෙපාර්තිමේන්තුවනිලධරින් අදාල ප්‍රකාශ ලබාගෙන ඇතිවයි වර්තා බන්නේ මෙ අතර මෙම සාමකාමී ජන අරගලට පහරදීම සහන්තය. පලමේන්තු මන්ත්‍රීවරුන් වන සසාහ නෂන් හාම. තිික තුළු පික් ඒ අධික නේට දිරිපත් කිරීමෙන් අනතුරුව. එ පෙන ජෝනිමස පළවනදා දක්වා රක්ෂිත න්ඳ කාරගතකන ලෙසයි. අධිරනේ ඒ නෝග කලේ. පසුග මනදින. ල්ිටේ සහ ගල් මෝදර ප්‍රදේශවල සිද කළහකාරය සහ ප්‍රචන්්ඩ කාරිකයා සම්බන්ධව අපරා ප්‍රක්ශ පා තු දදු කර ලබන ම ට ශ දාලව පාලිමෙන්න්තු මන්ත්‍රීවරුන් එකොස් දෙනුගේ පමණ ප්‍රකාශටහන් කොටතිබෙනවා. ඒ මේ ව විටත් තවත් පලම තුන්ත්‍ර වරුන් දෙදනෙ ්‍රක්ෂ බඳනාාගර ගතව සිටින.ඒගේම විද පලත්පාල නියෝජතයන් රාශයගේ ප්‍රකාශ මෙ වනයට සටහන් කොට තිබෙනවා. ඒවගේ පලත් පා යෝ තය හිපදනක තවදරට ක් .

හතර දෙනකවත් න ගොටගේ අර්ගෙන තිබෙනවා ඒදදින තුළත් තවත් සැකරන් දෙදනකුවත්ත නංගොට ගත්. තදරේ අරගලයේ අද හතුලිස් අටපනදිනටත්ක්‍රියාත්මකයි. එන මනිස්සු ඇතටම ට අධදරය කරන මිනිසු. මට හිතනා අපි තාම ජයග්‍රහණ කෙරුවේ නෑ කියනෙක්. දැංගන ක්‍රමවේදයක්ත් එක්ක මටිතන අපි ආ ඉන්න පරන පරණසානයේමයි කියනක් මහතැන් හැමෝම නැවතත් අරගලයක්ත් එක්ක එකතු වෙන එක ඉතා හොඳයි මොකද අපි අපිට අපේ වැඩකොටසත් තියෙන මේ රට වෙනුවෙන් කරන්නත් මේ රටේ මහජනතාව වෙනනුත් කරන්න ඉති අපි සාමකාමයෝ මේ අරගලය කරලා තමයි දිනාගන්නවල ොකද නැත්තන් අති බයිංකාරා එලිය ඒ කියන බීඩිත ජනතාව ඇවිසෙන් නැතිවෙන්න මේ සියල් අපිරන්න ඕනේ මිනිසුන්ගේ දුක කොයිවිලේ පුරායිද කියන්න බයික රටක් විදිර ජයග්‍රහණය කරා යන්න තමයි මේස්ථානයසානගත කල තිය ඉතිං අරගල භූම මේ කවදාවත් අනිකරන්න අත එපා ම magariරන්න අත්තපා පුළුවන් උපරිේ හැමවෙලේම මේ ස්ථානයක්ත්ත එකතුවෙන් මොකද මේස්ථානය තමයි ඔබේ බට තියෙන තැන රට වෙනුවෙන් කතා කරන්න